නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එතනදිත් මට කියන්න තියෙන්නේ ලග්ගල මැතිවරණ කොට්ටාෂය කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වගේ දෙගුණයක් විශාල මැතිවරණ කොට්ටාෂය. එතකොට උදේ 9:00 වගේ වෙලාවක් වෙනකොට සෙනඟ 6000ක් රැස් වෙච්ච එක නෙවෙයි ප්‍රවෘත්තිය වුණේ. ඒ 6000 අතරේ යම්කිසි පිරිසක් විසින් සැලසුම් සහගත ලෙස එක්කෝ අගමැතිතුමා අපහස්ථාවයට පත් කරන්න, එහෙම නැත්තම් මේ සංවිධානය කරපු මාව අපහස්ථාවයට පත් කරන්නට තුන් දෙනෙක් හැසිරිච්ච හැටි තමයි මේ දවස් ටිකේම ඔබතුමන්ලගේ මාධ්‍යයේ ප්‍රවෘත්තිය වුණේ. එතකොට මේකද මාධ්‍ය සදාචාරය කියලා අපිට අහන්න වෙනවා. නේ මම ඒ කියපු එක්කෙනාව ගිහින් පැහැදිලි කිරීම කරාම එයා ඒක පිළි අරගෙන ඒක නතර වුණා. අපි තර්ජනය කරේ නැහැ. බොහොම හොඳට මම පැහැදිලි කිරීමක් කරා එයාට. ඊට පස්සේ එයා ඒක පිළි අරගෙන නතර වුණා. එදින විරෝධය පෑවා කියන්න බෑ. ඒක අවස්ථා දෙකක්. ඔය මාධ්‍යයේ පෙන්වන එක සිද්ධියක් විදිහට පෙන්වුවාට පළවෙනි අවස්ථාවයි දෙවෙනි අවස්ථාවයි කියලා ඔගලන් අර දෙකක් පෙන්නනවා. පළවෙනි අවස්ථාවේදී වසන්ත අලි විහාරයේ මැතිතුමාගේ කතාව වෙලාවේදී තමයි අර මහකරි පින්තූරයක් පෙන්නලා නැගිටලා කෑ ගහන්නේ. ඊළඟ අගමැතිතුමා කතා කරන වෙලාවේදී ඒ වෙලාවේදීම ඔගොල්ලන්ගේ මේ රෙකෝඩින්ග්ස් වල ඇති වීඩියෝ වල අගමැතිතුමාට ජය වේවා කියලාත් ඒ අය කෑ ගහනවා. ඔතන ඉන්න පිරිස. ඒතර මේ බීමත්ව හිටපු පිරිසක් ඒගොල්ලන් කෑ ගැහුවද නැද්ද කියලා දැන් ඇහුවොත් කියන්නත් ඒගොල්ලන් දන්නේ නැතිව ඇති. ඒ නිසා මම හිතනවා ඒක නම් නෙවෙයි ප්‍රවෘත්තිය වෙන්න ඕනේ කියලා. එතන තුන් දෙනෙක් විරෝධය දැක්වාමයි කියමු. එතකොට 6000ක් හිටියානම් 5997 දෙනෙක් සහයෝගය දීලා තිනවා. ඒක කියන්නේ ඈනේ ඔයගොල්ලෝ. ඉතින් කොළපාට ඇඳගෙන ඕන කෙනෙකුට එන්න පුළුවන්නේ. breaking.lk